අද දවසේ සම්බුදු තෙමගොල වෙනුවෙන් ටීවි දකුණු මාධ්‍ය ආයතන විදිහට අද දවසේ අපි තිහකොඩ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ උඩුව ශ්‍රී විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානය ප්‍රමුඛ කරගෙන තමයි ධර්ම දේශනාව පැවැත්වුවේ. විශේෂයෙන්ම මේ සඳහා අපිට පූර්ණ අනුග්‍රහය මාධ්‍ය අනුග්‍රහය දැක්වේ අමරිකාවේ මේ වන විට සුජීවත්ව වාසය කරන මල්ලගේ තිරකසිරි තාත්තා තමයි අතරම අපිට මේ සඳහා පූර්ණ දායකත්වයේ ලබා දුන්නේ. ඉතින් මේ වෙසක් සම්බුදු තෙමගුල නිමිති කරගෙන අද දවසේ අපි විශේෂ මේ විහාරස්ථානයේ පවතින මේ ඓතිහාසිකත්වය කොතරම්ද, කොයිතරම් ඈතට මේ පෞරාණික විහාරස්ථානයේ ඉතිහාසය ගැන සොයා බැලීමට තමයි ඇත්තටම අපිට උත්සාහ කරන්නේ. ඒ සඳහා විශේෂම අපේ තිරසකිරි තාත්තා මියගිය දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමේ අදිෂ්ඨානය ඇතුව තමයි අද දවසෙත් අපිට මේ සඳහා වාද්‍ය අනුග්‍රහය ලබා දුන්නේ. මල්ලගේ ඩොනල් චන්ද්‍රවංශ පීරිස් සොහොයුරාට, බ්‍රින්ද වර්ජිනියා පාලා පීරිස් මැතිනියට, පියාණන් වහන්සේ වන මල්ලගේ හෙන්දිරිස් පීරිස් මැතිතුමාට, ඒ වගේම මව මයිලන් ආරච්චිගේ දෝන බේබි නෝනා උපාසිකා මාතාවට, ඒ වගේම වැඩිමහල් සොහොයුරු මල්ලගේ ඔලිව විජේවීර මහත්මයාට, ඒ වගේම වැඩිමහල් සොහොයුරිය වන මල්ලගේ මිලානා වෙඩිල්ටා මල්ලසේකර පීරිසෑට පුණ්‍යානුමෝදනා කිරීමේ අදිෂ්ඨානය ඇතුව තමයි අද දවසෙත් අපි ටීවි දකුණු මාධ්‍ය ආයතනයේ මේ සුපින්වත් වැඩසටහන අද දවසේ උඩුව ශ්‍රී විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අද දවසේ වෙසක් පුන් පොහොය දිනය දා අපි මේ කටයුතු සිදු කරන්න. විශේෂම අද දවසේ මේ කටයුත්තේදී අපිට අපේ විහාරස්ථානයේ විශේෂම උඩුව ශ්‍රී විජේසුන්දරාරාමාධිපති, එවැගේම හතමුණ මංගලගිරි උභය විහාරාධිපති සර්වඥ සර්ව බඤ්ඤ විශාරද අතිපූජ්‍ය ගැටමාන්නේ ඇල්දෙනිය සුමේද ස්වාමීන් වහන්සේ තමයි අද දවසේ ඇත්තටම මේ සාකච්ඡාව සමග එකතු පහද වෙන්නේ. එවැගේම උන්වහන්සේ පොහුල්වැල්ල ඉසිපතන පරිවේනාදී ආචාර්ය උඩුව ශ්‍රී විජේසුන්දරාම මේ විහාරස්ථානයේ මේ වගේ විශේෂ මේ වගේම තේවර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති හාමුදුරන් වහන්සේ, අපේ හාමුදුරනේ ඇත්තටම මේ විහාරස්ථානයේ කොයිතරම් පැරණි ඉතිහාසයක් වෙත ගමන් කරනවද, ඉතිහාසයේ කෙබඳුද අපේ හාමුදුරනේ? හොඳයි, තෙරුවන් සරණයි හැම දිනාටම. දකුණ ටීවී මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කැලුම් බෝධිමාන මහත්මාණනි, අද ඉතාමත් වටිනා කියන පොහෝ දිනයක් තමයි වෙසක් පොහෝ දිනය කියලා කියන්නේ. අපි ප්‍රථමයෙන් මේ වෙසක් පොහෝ දිනේ අපිට වසර කිහිපයකින් අහිමි වෙලා ගියා. නමුත් 2022 වර්ෂයේ අපිට වෙසක් පොහොය සියලුම සමස්ත බෞද්ධ ලෝකවාසී සිළු ඇත්තන්ට ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් කටයුතු කරන්නට උතුම් සම්බුදුන් වහන්සේගේ උතුම් තෙමගුල සිද්ධ වෙච්ච පින්බර දවසේ අපේ ටීවී මාධ්‍ය ආයතනය අපේ විහාරස්ථානට පැමිණලා උදෑසනේ ටීවී දකුණ සදහම් යාත්‍රා වැඩසටහනේ අපේ ඓතිහාසික මාතර දිස්ත්‍රික්කයේ තියකොට ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට අයත් උඩුව ශ්‍රී විජේසුන්දරාරාම පුරාණ විහාරයයි. ඉතාමත්ම පෞරාණික විහාරයක්. වසර 400කට ආසන්න කාල පරිච්ඡේදයකට දිය යන විහාර මන්දිරය දිහා බැලුවම මේක අපට ඉතිහාසයක් කිතෙද්ද කොහොමද කියන එක පිළිබඳව කියන්න අපහසු තත්ත්වයක තිබෙන විහාරස්ථානයක්. පන්සල ගොඩනැගිලා විහාරස්ථානය විහාර මන්දිරයේ පමණක් ඉතිරි වෙලා 40 ගණන් වල ඊට ඉහත තිබිච්ච ගම් වතුරට මේ විහාරස්ථානේ සම්පූර්ණ සෝදාපාලුට ලක් වෙලා තිබෙනවා. හැබැයි ඉතිරි වෙලා තිබෙන්නේ මේ මැටියෙන් නෙලන ලද පිළිම ආදී කොටගෙන මේ විහාර මන්දිරය විතරයි. ඒ අනෙක් සියලුම ගොඩනැගිලි කැඩලා බිඳලා විනාශ වෙලා ගින් තියෙනවා. 70 ගණන් වල 60 ගණන් වල ගම් වතුරත් එක්කලා. ඉතින් ඒ පැරණි ඒ කාලයේ හිටපු නායක ස්වාමීන් වහන්සේලා කොහොම හරි මේ විහාර මන්දිරය ආරක්ෂා කරගෙන තිබෙනවා. මේ විහාර මන්දිරයේ මැටියෙන් නෙලපු පිළිම සුවිශේෂත්වයක් තිබෙනවා. සමාධි පිළිම තුනක් වැඩ ඉන්න විහාර මන්දිරයක් තිබෙන ප්‍රදේශයේ මේ විහාරස්ථානයෙන් අතරින් ප්‍රධාන තැන තමයි මේ විහාරස්ථානය. ඒකයි තියෙන සුවිශේෂත්වය. මේක තිබෙන බිතුසිතුවම් පිළිබඳව අපි අහලා තියෙන්නේ නුවර යුගයට අයත් බිතුසිතුවම් වගේම අනුරාධපුර යුගයට අයත් බිතුසිතුවම්.
එවගේම පොළොන්නර යුගයටත් විසිතුවන් තිබෙන බව අපි අහලා තිබෙනවා. වැඩිපුර නුවර යුගයටත් විසිතුවන් තියෙනවා. ඉතින් අපි මේක උත්සාහ කෙදෙනවා මේ විහාර මන්දිරය ආරක්ෂා කරගන්නට. ඒ වගේම දැන් දිරාපත් වෙමින් මේ බිදිසිතුවන් කැල්ල බිඳල යන ස්වභාවයකට පත් වෙන නිසා පසුගිය ගිය වසරේ අපි දානපතින් පින්වතුලා කීප පලක් විසින් විහාර මන්දිරයේ ආවරණය කළ තිබෙන වහලය ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්කම ලැබුණා. ඕස්ට්‍රේලියාවේ පදිංචි විශේෂඥ වෛද්‍ය අපේ සිරිවර්ධන මහත්මිය, ඒ වගේම මහේෂ් සිරිවර්ධන මහත්මයා දෙපළගේ පින්බර දායකත්වය නිසා වගේම ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ පින්වත් කැම්බරා නුවර දායකත්වයෙන් සහ එංගලන්තයේ පදිංචි විශේෂඥ වෛද්‍යතුමා සිරිවර්ධන නොවන මහපැතුලියත්ගේ දායකත්වය නිසා. ඉතින් ওই විදිහට තමයි අපි මේවා මේක ආරක්ෂා කරගෙන යන්නේ. පුරාවිද්‍යාවට අයත් වුණත් එයත්නම් මේ පිළිබඳව සොයල බලන ක්‍රමවේදය දැන් අඩු වෙච්ච නිසා අපට සිදුවලා තිබුණා ඒ වගේ දානපතින් විසින් මේවා ප්‍රතිසංස්කරගෙන අනාගත පරපුරට මේවා දායාද කරන්න. විශේෂම උන්වහන්සේ ප්‍රකාශ වූ කාරණාවත් එක්ක පුරාවිද්‍යාව පමණක් නෙවෙයි අපේ හාමුදුරනේ අනිත් ආයතනවලත් කිසිදු ආකාරයක මේ විහාරස්ථානයේ බිතිසිතුවම් උන්වහන්සේ ප්‍රකාශ කරා වගේම මේ දැක්කහම මට දැනෙන්නේ අපේ හාමුදුරනේ ඇත්තටම මේක නුවර යුගයේ සිතුවම් කලාවේ ලක්ෂණ බොහෝ සිතුවම් වල දක්නට ලැබෙන උන්වහන්සේ ප්‍රකාශ කරපු විදිහ අනුරාධපුර යුගයට අයත් චිත්‍ර සාම්ප්‍රදායික ලක්ෂණ මේ බිතිසිතුවම් කලාව තුළ අන්තර්ගත වෙනා කියන කාරණය ඔබටම තේරෙනවා ඇති. මේ තරම් ඓතිහාසික තත්ත්වයන් වල පවතින විහාරස්ථානවලත් සංරක්ෂණය සම්බන්ධව විශාල ගැටලුවක් පවතිනවා අපේ රටේ. අපි කියනවා සිංහල බෞද්ධ රටක් කියනවා, අපේ ප්‍රධාන ආගම බුද්ධාගම කියනවා. නමුත් අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීම සම්බන්ධව විශේෂයෙන්ම අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කරා වගේ උන්වහන්සේගේ මැදිහත් වීම යටතේ විදේශීය ඉන්න අපේ පින්වතුන්ගේ දායකත්වයෙන් නොතිබුණා නම් අපේ හාමුදුරනේ මේ ඓතිහාසිකත්වයෙන් යුතු මේ විහාර මන්දිරේ ඉඳගෙන නෙමෙයි අද අපිට කතා කරන්න වෙන්නේ, සමතලා වෙච්ච තැනක ඉඳගෙන. ඒ නිසාවෙන් අපේ හාමුදුරනේ මේ දේවල් කරන්න ගියත් අපේ හාමුදුරනේ පුරාවිද්‍යායක වේවා මේ හැම ආයතනවලින් කියන්නේ කොහොමද ඒක කඩන්නේ, කොහොමද ඒක මේව කරන්නේ, ඒ ප්‍රශ්න කියනවා විතරයි නේද අපේ හාමුදුරනේ මේ සඳහා ධනාත්මක උත්තරයක් නැහැ. ඒක තමයි තියෙන ගැටලුව. හැබැයි ධනාත්මක උත්තරයන් සොයන්න යන මිනිසුන්ටත් එන්නේ තවත් අකරතැබ්බ ටිකක් තමයි වෙන්නේ. ඉතින් මේ රට හදන්න අපේ හාමුදුරනේ අපේ සාසනික සමාජය ඊට වගේම සංස්කෘතිය නගා සිටුවන්න අපේ හාමුදුරනේ වෙන්න ඕන වහන්සේ දකින ආදර්ශනය කොහොමද? ඇත්ත වශයෙන්ම අපි මේ පවතින රජයන් විසින් මෙවැනි විහාරස්ථානයන් සංරක්ෂණය කරන්නට මීට වඩා ඔවුන් තුළ තියෙන්න ඕන දැක්මක්. මේ විහාරක මහත්මයෙක් ඇවිල්ලා දැන් ඉන්න කථානායකතුමා මහින්ද යාපාවේ වර්ධන මහත්මයා පසුගිය කාලෙක අපි මේ විහාරස්ථානට ඇවිදිලා මතක් කළාම එතුමා දැක්කා මේ වගේ විහාරස්ථාන 30 ගණනක් මේ මාතර දිස්ත්‍රික්කේ තියෙනවා කියලා කිව්වා. මං කෝ ඉතින් තියෙනවා කියලා කිව්ව පමණින් අපිට මේවා සෑහෙන්නපත් වෙන මේවා ආරක්ෂා කරගන්න ඕනේ. ඒකයි තියෙන්නේ බලධරයන් විසින් මේවා ආරක්ෂා කිරීමක් කරන්නේ නැත්තම් එහෙ නැත්තම් විහාරස්ථානයට අපි කොහොම හරි මේවා සංරක්ෂණය කරන්න අපි මේවා අලුත් දෙයක් කරගෙන යන්න අපිට එහෙමනම් අවස්ථාව සලසා දෙන්න ඕන. දැන් ඒක නිසා මම පසුගිය කාලේ ගිය වසරේදී කටින පින්කමත් එක්කලා මම කල්පනා කළා මේක අපිට හොඳ වෙලා මේක වහලිය සකස් කරගන්න ඕන. තිමිල මේවා බිත්තු සිතුවම් වලට ජලය වැටිලා සියල්ලක්ම සෝදපාලුවට ලක් වෙන නිසා මම එහෙම දෙයක් කරන්න ඕන කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවල ලියුමක් සකස් කළා යොමු කළා. ඉතින් ඒත් කිසිම ප්‍රතිචාරයක් දැක්කුවේ නැහැ. එහෙමයි. ඉතින් නමුත් මම කල්පනා කළා ඒත් ඔගේ ප්‍රතිචාරයක් ඇතත් නැතත් අපි මේ දේ රැකගන්න අපි උත්සාහකයේ දෙන්න ඕන. ඒකයි කරන්නේ. එහෙමයි. අපේ හඳුරන වහන්සේ ඇත්තම ටීවී දකුණු මාධ්‍ය ආයතනයටත් මේ සම්බන්ධව අපි රූපරගත කිරීම කරා. නමුත් වැඩේ තියෙන මේ වගේ පුරාවිද්‍යාත්මක දේවල් වලට ඊට පස්සේ අපේ හාමුදුරනේ අත තියුවේ කොහොමද කියයි, කොහොමද මේව ඔයාලා කරන්නේ කියයි. ඊට පස්සේ අපේ හාමුදුරනේ එන්නේ වෙනම ප්‍රශ්න පත්‍රයක් තමයි. මේ රටේ මිනිසුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. වැඩ කරන්න ගියාට පස්සේ එන ප්‍රශ්න ටික ගත්තාම මේ ප්‍රශ්න ටිකින්ම අපි වැඩේට ඉස්සෙල්ලා මේ වෙල යනවා. ඉතින් ඒක තමයි තියෙන කතන්දරේ. ඉතින් අපේ හාමුදුරනේ ඇත්තටම මගේ හිතේ තිබුණු කාරණයක් තමයි ඔබ වහන්සේ හරිම පුණ්‍යවන්තයි. ඔබ වහන්සේගේ මේ වැඩපිළිවෙල ඇතුලේ අපේ විදේශයේ ඉන්න සුපින්වත් අයගේ දායකත්වය ඇතුලේ මේ මන්දිරේ නිර්මාණය වුණා කියලා කියන ඔබ වහන්සේ ඉතිහාසගතයි. මොකද අපේ හාමුදුරනේ විහාරාධිපති හාමුදුරන් වහන්සේ කෙනෙක් විදිහට
ප්‍රධාන ප්‍රමුඛතම කාරණේ තමයි ජාතික වශයෙන් ඉතිහාසයෙන් සංස්කෘතියෙන් අපිට උරුම වෙච්ච දේවල් අපේ ඇස් ඉදිරිපිට හාමුදුරනේ මේ විදිහට විනාශ මුඛයට යනකොට අපෙන් ඇති ඵලයේ කිමද කියන ප්‍රශ්නේ තමයි ඇත්තට තියෙන්නේ පුරවැසියන්නේදී අපිටත් ඒ හැඟීම එහෙමමයි අපි හාමුදුරනේ නමුත් මේ රටේ මේ දේවල් කරනවයි කියලා කියන්නේ හරිම අමාරු කටයුත්තක් මොකද වැඩ කරන්නට වැඩිය ඇති වෙන ගැටලුකාරීත්වයට මුහුණ දෙන්න එක ඊට වඩා ලොකු අභියෝගයක් ඉතින් ඒ හැම එකක් තුන අපේ රටේ තියෙන මේ පුරාවිද්‍යා නීතිය වේවා දැන් මේක අපි හැමදෙරට ඔබ වහන්සේ ඉදි නොකරන දැන් පුරාවිද්‍යාවකට දැනුම් දීලා තිනවා තවමත් ඒකට පිළිතුරක් නැහැ සල්ලි නැහැ ඒක තමයි අපි හැන්දරට යත් සල්ලි තිබුණත් අර අපි විශේෂය කරන ආණ්ඩුවට වැඩිපුර අපි හැමදෙරනේ දායකත්වය දෙන හැමදුරන් වහන්සේලාට තමයි රජය වුණත් ඒ පරිත්‍යාගයන් සිදු වෙන්නේ විශේෂයෙන්ම විශාල තැන්වලටම තමයි ඒ අනුග්‍රහයකත්වයන් සිදු වෙන්නේ මේ වගේ පොඩි විහාරස්ථාන වලට ඇත්තටම රාජ අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ මගේ මම දැකලා තියෙන බොහෝ මේ විහාරස්ථාන විතරක් නෙවෙයි බොහෝ තැන්වල අපි හාමුදුර ප්‍රකාශ කරපු විදිහට මාතර දේශයේ මෙවැනි ඓතිහාසික උරුමයන් විනාශ වෙන බොහෝ තැන් තියෙනවා නේද අපි හාමුදුරනේ අත්‍යවශ්‍යම කලම් මහත්මාණනි අපේ පවතින රජය දකින්නේ දැක්ම එක පැත්තයි. එහෙමයි. මේ සම්බුදු ශාසනය කියලා කියනකොට මේක උස් පහස් ભેදයක් නෑ. එහෙමයි. ගම නගරය සහ උන්ට පක්ෂව කියා කරන භික්ෂුන් වහන්සේලා කියන කරණාව නෙමෙයි අවශ්‍ය. එහෙමයි. අදාළ කටයුත්ත කරන්න ඕන කොහොමද කළ යුත්තේ පොතනද කුමක්ද කරන්න ඕන කියන කාරණාව පිළිබඳව බොහෝ මේ රාජ්‍ය ආයතනවල මේ වගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවල ඒවා ඔහුන් සීමා කරගත්ත ප්‍රමා කොටසක් තියෙනවා ඒ සීමාවට පමණයි ඔවුන් ඒකට සලකන්නේ ඒ කාරණාව සම්පූර්ණ වැරදි එහෙමයි වැරදි ඒ වැරදි මගේ යන නිසා තමයි මේ පවතින රජයන්ට වැඩි කාලයක් ජීවත් වෙන්න බැරි එහෙමයි එක කොටසක් පමණක් සීමා කරගෙන ඒ කොටසට පමණක් ඔවුන්ගේ සියලු කාර්යයන් බෙදා දෙමින් අනිකුත් සමින්හසල නමුත් ඒ නැතත් කොහොම හරි දහඩිය මහන්සෙන් ජීවත් වෙන දායකයන් ගිදන් වේල වළඳමින් උන්වහන්සේලා කොහොම හරි තී තම විහාරස්ථාන ගොඩනඟා දැන් අපි මේව බලාගෙන හිටියා නම් අපි රජයෙන් කරගන්න කොහොමද කියලා මේ ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ විහාරස්ථානයේ අප ඒ ඇත්තනොත් එක තියෙන සම්බන්ධතාවයන් නිසා හිතවත්කම නිසා කොහොම හරි මේ විහාරස්ථානයන් අපිට ගොඩනගා ගන්න හිතිලා තියෙනවා වටින ප්‍රධාන වශයෙන් මේ පෞරාණික වටින කියන දේ එහෙමයි ගොඩනැගිලි තිබුණට ප්‍රමාණවත් නැහැ පෞරාණික දෙක අපිට රැක දෙන්නට නැත්තම් රැක ගන්න බැරි නම් අපිනුත් වැඩක් නැහැ භික්ෂුවක් විදියට ඒ නිසා තමයි මේ කාරණාව පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුවට ගාල්ලේ ප්‍රධාන තැනට දන්වලා දුරකථන කතා කරලා මතක් කරලා කොරෝනා කාල පරිච්ඡේදයේ මේක මට මේ විදිහට මේ වහලිය සකස් කරගන්න පුළුවන් දායකත්වය ලබා ගන්න ලැබුණේ. ඒ නිසා මම ඉදිරියේදීත් අපතරවයි. අපි බලාපොරොත්තු වෙනවා මේ රජයෙන් කෙරෙන්නේ නැත්තම් අපි කොහොම හරි දායකකාරකාදී ඇත්තන්ගෙන් අපි මේවා සඳහා අනුග්‍රහය ලබාගෙන ඉතින් මේවා ප්‍රධාන වශයෙන් මේ වටින කියන පෞරාණික දේවල් විනාශ වන්න යන්ට නොදී ආරක්ෂා කරගන්න අපි දෙවිහිමියන් මගේ වගකීම මම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් විදිහට ටීවී දකුණ මාධ්‍ය ආයතනයත් අපේ කැලුම් බෝධිමාන මහත්මාණන් මේ පිළිබඳව නිරන්තරයෙන් ඇත්තටම දැකලා බලලා මේ වාට ප්‍රතික්‍රමයක් කරගන්න ඕන කොහොමද කියන එක බව එතුමත් සෙව්වත් එතුමාටත් හොයාගන්න බැර කොහොම හරි මට ගිය වසරේදී මේක කොහොම හරි ලක්ෂ 6ක් 7ක් අතර මුදලක් වේදන් කළා. මේ විහාර මන්දිරයේ වහලය නොතමී තියාගන්න සකස් කරගන්න පුළුවන්කම ලැබී පින්වත් දායකයන්ගේ පින්බර දායකත්වය නිසා. ඉතින් අපි ඇත්තන්ට මේ පිළිබඳ මතක් කරලා පින්තූර යොමු කරලා නිරන්තරව පුණ්‍යාන මොදනා සිද්ධ කළා. අපි ඉතින් අනිකුත් සිළුම විදේශ රටවල් වෙන ඇත්තන්ට අපි මතක් කරන්නේ මේ විහාරස්ථානයේ මේ තියෙන කටයුතු තවත් තිබෙන පෞරාණික ස්ථානයක් සීමා මාලකය ඓතිහාසික ස්ථානයක්. ඒකත් මම අලුත් හැලියා කරන්න දැන් මෙවර කටින පින්කමට මම කටු සෝදානම් කළා තිබෙනවා. ඉතින් මතක් කරන අපේ හැකි ශක්ති ප්‍රමාණයෙන් දායකවන්ට පුළුවන් ඇත්තෝ ඉන්නවනම් මේ වටිනා කියන විහාරය රැකගන්න තවත් ඉතින් කාර්යයන් තිබෙනවා. තව අවසර පැතීමක් මම සිද්ධ කළා තවත් විසිතුවන් ගැළවිලා ගිහින් තිබෙනවා වටමාලිගේ සූවිසි විවරණේ විවරණ ලබන බෝසතාණන් වහන්සේලා විචිත්‍ර තිබෙනවා ගොඩක් ගැළවිලා ගිහින් තිබෙනවා ඒව නැවත ප්‍රතිසංස්කරණය
සංස්කරණය කරන්න ඉදාට වඩාද විශාල මුදලක් වැයෙන බව පේනවා. ඉතින් ඒ නිසා අපිට කාලයත් එක්කලා ඉතින් මේවට විදඟු කරන්න අපේ දායකත්වන්ටත් අපහසු තත්යක පවතින නිසා ඉතින් මම මතක් කරලා තිබෙනවා ඉතින් විදේශික ඇත්තෝ මතක් කරනවා බොහොම අපහසුයෙන් අපි ජීවත් වෙන්නේ. කොහොම නමුත් අපි මේවා අතහරින්නේ නැහැ. මේවා තමයි අනාගත පරපුරට දායාද කරන්න තියෙන එකම දේ. අලුතෙන් ඉදිකරන යමකට වඩා පෞරාණික දේ තුල ඉතාම වටිනකමක් තියෙන කෙන පිළිබඳව ඔවුන් සිහිපත් කරන්න හේතුණා. ඒ නිසා මුළු මහත් ලෝකවාසීන්ට අපි මතක් කරනවා මේ පිළිබඳව දැකලා මේ පිළිබඳව සිතලා පුළුවන් උපකාරයක් වෙත්නම් ඇවිල්ලා බලලා හිටන් මේවා දිනු කරගන්න විහාරස්ථාන ගොඩනම් වගන්ට උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ පරම බලාපොරොත්තුව කියන කාරණාව සිලමැත්තන්ට සිහිපත් කරමින් අද මේ පුන් පොහොත් දවසේ වෙසක් දවසේ විශේෂ වැඩසටහනක් විද උදෑසන අපේ ටීවී දකුණ මාධ්‍ය ආයතනයේ ප්‍රධානී අපේ කැලුම් බෝධිමාන මහත්මානම් පැමිණෙමින් මේ කටයුතු විශාල දායකත්වයක් දරනවා අපේ විශාල ශක්තියක් එතුමාටත් අපි ආශිර්වාද සිද්ධ කරන මේ මහා කරන ලද පාරමිතාව ඔහුගේ මේ කටයුතු සාර්ථකව සිදු කරගෙන යන්න මේ උතුම් මහඟු කාර්ය හේතු ආසනා වේවා හැම දිනාගේම ප්‍රාර්ථනාව නිවානිවනින් සනසෙන්ට මේ පින් හේතු වේවා කියලා අපි ලෝකවාසී සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා හැම දිනාට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ඉතින් අද දවසේ ඇත්තටම තිහකොඩ සාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති ඒ වගේම පොහුල්වැල්ල ඉසිපතන පරිවේනාචාර්ය උඩුවශ්‍රී විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ හතමුණ මංගලගිරි උභය විහාරාධිපති අපේ හාමුදුරන් වහන්සේ ගැටමාන්නේ ඇල්දෙනිය සුමේද ස්වාමීන් වහන්සේ තමයි අපි සමග එකතු වෙන්නේ. ඉතින් ඇත්තටම අපිට හාමුදුරනේ දැනෙන දේ තමයි මේ වගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සම්බන්ධව බෞද්ධයන් විදියට අපි හැම දෙනාගේම යුතුයකම කියලායි අපි විශ්වාස කරන්නේ. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ කියපුවාගෙන එහා පැත්තේ තියෙන මන්දිරය මම ගියා ඇත්තටම වීඩියෝ ගත කරන්න. ඇත්තටම ඉන්නේ වවුල්ලු තමයි ඉන්නේ එහා පැත්තේ. ඉතින් මම බැලුවා ඇත්තටම මේ වගේ තැන මේ වගේ ඓතිහාසික තැන් මාධ්‍ය වේදීන් විදියට අපි නිරාවරණය කරනවා. ඔබට අපිට හැකියාව තියෙනවා විශේෂයෙන්ම ටීවී දකුණ නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් අපේ ආයතනය හරහා යම් ආකාරයක දැන් අපි මේ ඉන්න පොළවක් ගත්තාම ටයිල්වත් මුකුත් නැතුව නිකන් කැඩිලා ගිහිල්ලා බිඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ අපිට හැකි ආකාරයෙන් මේ ශාසනය සංස්කෘතික අභිවෘද්ධිය වෙනුවෙන් ශක්තියක් ධෛර්යයක් එකතු කරන්න පුළුවන් නම් ඒක වඩාත්ම යහපත් කටයුත්තක් කියලායි අපි පුණ්‍යවන්ත කටයුත්තක් කියලායි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම අපි ලබන පොහොය දිනය පොසොන් පොහොය දිනයේදී අපි මෙවැනිම වැඩසටහනක් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබට මාධ්‍ය අනුග්‍රහය ලබා දීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපි විවිධ ධර්ම දේශනා සහ විවිධ සංස්කෘතික කටයුතු බොහෝ දේවල් සංවිධානය කරලා තියෙනවා. අපිත් එක්ක සාකච්ඡා කරමු 0718 46 36 86 දරන අපේ අංකයට කතා කරලා මාධ්‍ය අනුග්‍රහය ඔබට ලබා දීමේ හැකියාව තියෙනවා. මීඩියා නෙට්වර්ක් ටීවී දකුණ මීඩියා නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් අපේ ආයතනය හරහා මැදිහත් වෙමින් මේ සඳහා ඔබට මාධ්‍ය අනුග්‍රහය ලබා දීමේ ශක්තියක් ඇති කරනවා. ඒ සඳහා අද දිනේදීත් අපේ ටීවී දකුණ පවුලට බොහොම ශක්තියක් ධෛර්යයක් එකතු කරන නිරන්තරයෙන්ම අපිට ධෛර්යය සහ මඟ පෙන්වන අපේ අමරිකාවේ මේ වෙන විට ජීවිතර මල්ලගේ තිරගසිරි තාත්තා තමයි අපිට මේ සඳහා ශක්තියක් මාධ්‍ය ශක්තිය ලබා දුන්නේ. එතුමාටත් චිරජීවනය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ කාගේවත් ඇස නොගැටුණු කවමදාවත් මාධ්‍යයක් පැමිණෙන්නේ නැති මේ අප්‍රකට වෙච්ච තැන්වල ඓතිහාසිකත්වයන් මේ අප්‍රකට තැන්වල තියෙන අද වෙච්ච තත්වය අපිට පෙන්වීමට හැකියාව ශක්තිය ධර්ය ලැබුණේ ඇත්තරම අපි ඇමරිකාවේ ජීවත් වෙන තාත්ත නිසා තිලකසිරි පිරිස් තාත්ත නිසා තමයි මේ කටයුත්ත ඇත්තරම අපිට මාධ්‍යවරෙන් ලබා ගැනීමට හැකියාව ශක්තිය ලැබුණේ. විශේෂයෙන්ම එතුමාගේ මිය පරලොවගේ මල්ලගේ ඩොනල්ඩ් චන්ද්‍රවංශ පිරිස් බිරිඳ වර්ජිනියා පාලා පිරිස් පියාණන් වන මල්ලගේ හෙන්දිරිස් පිරිස් මව මයිලන් ආරච්චිගේ දෝන බේබි නෝනා එවැගේම වැඩිමහල් සොහොයුර මල්ලගේ ඔලිව විජේවීර පීරිස් වැඩිමහල් සොහොයුරිය මල්ලගේ මිලානා වෙඩිල්ටා මල්ලසේකර පිරිසනායට පුණ්‍යානුමෝදනා කිරීමේ අදිෂ්ඨානය ඇතුලේ තමයි අද දවසේ මේ විහාරස්ථානයේ උඩුව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථානයේ ඉඳලා අදට අපි සමුගන්නේ. අපි නැවතත් පොසොන් පොහොය දිනේදී අපි විශේෂ කටයුත්ත සූදානම් කළා තියෙනවා. ඒ සඳහා ඔබට මාධ්‍ය අත්වලක් ලබා දීමට හැකියාව ශක්තිය ලැබෙනවා. ඔබට මේ පින් බලයෙන්ම නිර්වාණ
අවබෝධය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරමින් අද දවසේ අපි තවත් කටයුත්තක් විශේෂම ධාතුමය ප්‍රදර්ශන කටයුත්ත සඳහා සංවිධානය කළා තියෙනවා. ඒ සඳහා අපට එකතු වීමෙන් අදට සමුගන්නව බොහොම ස්තුති අද දවසේ අපිත් එක්ක රැඳී සිටiate. TV දකුණ මාධ්‍යයතනයේ ලැබදි ප්‍රේක්ෂක සහෘදයන්ගේ ඥාන අවලෝකණය පුළුල් කිරීම හා ජීවිත අවබෝධය වඩා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව අපායතනයේ නවමු හැඩයක් සහිතව ප්‍රේක්ෂකයන් වෙත අලුත් අත්දැකීම් ගෙන ඒමට බලාපොරොත්තු වේ. එෙහිදී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා, කාව්‍යමය ධර්ම දේශනා, අෂ්ඨපාණ පූජා, භාවනා වැඩසටහන් ආදී සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට ඔබට හැකියාවක් උදා වේ. බියගේ ඥාතීන්ට පින් දීම, සුජීවත්ව වාසය කරන පින්වතුන්ට සෙත් ශාන්තියක් උදා කිරීම උපන් දිනයන් නිමිති කරගෙන දරුවන්ගේ අධ්‍යාපනය ලෝකේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මෙම උතුම් කටයුතු වෙනුවෙන් ඔබට දායක වීමට හැකියාවක් උදා වේ. පින් කැමැති ඔබට කෙරෙන ආරාධනාවයි මේ. මේ සඳහා හමතන්න 0718 46 36 86 දරන WhatsApp ඊමෝ අංකයට අප වෙත කතා කරන බෙත් ඉල්ලා සිටිනවා. නැවතත් අපේ දුරකථන අංකය 0718 46 36 86 දරන WhatsApp ඊමෝ අංකය වලට අමතා මේ ගැන තොරතුරු විමසිය හැකි. ස්තුතියි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.